أي بوان مهم بيسير ثوبا أدرين بيلي كارنوا ماما شاندني ويركما دهنتا وصلت إصدقك كبمان كاليك سيتة مهم وبديسي كواك بديا تكاتي بتو كارنوا. إثنين أدات مهم بيسير نوبات كير دهن هذاني أتيا وشيفنا دياك أت كماك. إثنين ميكتر ماما ده يودا كارنوا أبطا يودا كارنات بولوان ساريا كو بارنا بيدسي تكا بارنا كرتنكا باوتشي كلاي بات كربو كرتنكا سمار بلا أبطا මොනහරි දෙයක් වැටිලා අයින් කරලා තියෙනවා අපි කර්ටන් කර්ටන් ඒ වගේම බෙඩ් සීට් ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් ප්‍රයෝජනවත් අත්කමක්. බලමු අපි මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මම රෙදි කොටස් දෙකක් කපාගෙන තියෙනවා. එක කොටසක් අඟල් 46ක් දිග අඟල් 12ක් පළල රෙදි කොටස් එකක් කපලා තියෙන්නේ. මේක මම දෙකට නමාගෙන තියෙන්නේ. තව කොටසක් කපාගෙන තියෙනවා. අඟල් 23ක් පළල අඟල් 36ක් උස එක රෙදි කොටසක් කපාගෙන තියෙනවා මේකත් මම දෙකට නමාගෙන තියෙන්නේ ඊට අමතරව අඟල් 48ක් වගේ දිග අඟල් 1යි කාලක් පළල ෂිපර් එකක් ඒත් එකම තව අපිට මේ වගේ ෂිපර් හෙඩ් දෙකක් ඕන වෙනවා ඉතින් ගොඩක්ම සරලයි බලමු අපි මේක කොහොමද කරගන්නේ කියලා මුලින්ම මේ සිපර් එක මෙහෙම දෙකට ගලව ගන්න. ගලවගෙන මේ සිපර් එකේ මැද්ද ලකුණු කරගන්න. දෙකට නමලා සිපර් එකේ මැද්ද ලකුණු කරගන්න මේ කොටස් දෙකේම මේ විදියට මැද්ද ලකුණු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ අඟල් 46ක් දිග අඟල් 12ක් පළල රෙදි කොටස මෙහෙම දිග ඇරලා මේකෙත් මැද්ද ලකුණු කරගන්න මැද්ද ලකුණු කරගෙන අපි දැන් ෂිපර් එකෙත් මැද්ද ලකුණු කරලා තියෙන්නේ මෙහෙම තියන්න තියලා අල්පලිත වලින් රැඳවා ගත්තත් කමක් නැහැ බලන්න මේ අඟල් 46ක් දිග අඟල් 12ක් පළල රෙදි කොටසට මේ විදිහට මම සිපර් එක රඳවලා තියෙන සිපර් එකෙන් භාගයක් ඊට පස්සේ අපිට මේක මහගෙන යන්න පුළුවන් බලන්න මේ විදිහට මහවුවා මහලා අපි වෙනද වගේම මේ පැත්තට හරවලා මේකේ අවුට්ලයින් එකක් යොදා ගන්න එතකොට මේක ලස්සනට තියෙනවා බලන්න අවුට්ලයින් එක මේ විදිහට යෙදුවා ඊට පස්සේ සිපර් එක අල්ලපු පැත්ත නෙමෙයි ඊට ඉහළ කොටස සිපර එක අල්ලගත්ත පැත්ත නෙමෙයි අනිත් පැත්තේ මැද මේ පැත්තෙන් 46ක් දෙක ඒකේ මැද තමයි මේ තියෙන්නේ ඒ මැදට අපි තව කැටුවා අඟල් 23ක් පළල 36ක් දිග රෙදි කොටසක් ඒ රෙදි කොටසේ මැද්ද තමයි මම මේ ලකුණු කරලා තියෙන්නේ ඒ රෙදි කොටස අරගෙන හොඳ පැති දෙක ඇතුළට තියෙන විදිහට 46ක් දිග පටියේ මැදට තියලා අපි අඟල් භාගෙට හිටින්න මෙහුමක් යොදා ගන්න ඕනේ බලන්න මේ විදිහට මූට්ටු කරලා තියෙන ඊට පස්සේ අපි මෙන්න මේ කොටස මෙන්න මෙහෙම ගන්න මෙතන මෙන්න මෙහෙම අල්ලා ගන්න එතකොට මෙතන මේ ගානට හිටින මේ බලන්න පේනවා අනි මේ විදිහට එතකොට මේ ටික මෙහෙටම ඇවිල්ලා තියෙන නේ මේ විදිහට මෙතන අපි උල් හැඩයට මේ පැත්තට සිපර් එක තියෙන පැත්තට ගත්තාම මෙතන ලස්සනට හිටිනවා මේ මම ඉස්සරහට දාගන්න එතකොට මේ මෙන්න මෙහෙම තියලා අඟල් භාගෙට හිටින්නේ මේ ටික මහනවා මේ කොටසට යනවා ඊට පස්සේ මේ පැත්තත් මේක මෙහෙම නමා ගන්න
මෙහෙම නැමුවට පස්සේ මෙතන මේ ගානට හිටිනවා මේ ඊටසේ මෙතනක් තියෙන අපිට අඟල් භාගෙට හිටෙන්න මෙතනට මහ ගන්න බලන්න මෙන්න මේ විදිහට මෙහුවා මේ පැත්තත් මෙහුවා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ කොටසට ඊට පස්සේ අපි දැන් මෙතන දැන් මෙහෙමනේ මහලා තියෙන මේ ටික මේ කොටස අරගෙන මේ පැත්තට හරියට හරි ගස්ස ගන්න රිස්සල වගේන මෙතනින් හරි ගස්ස ගන්න මේ විදිහට එතකොට මෙන්න මේ රෙදි කොටස් දෙක එක ගානට හිටියා තිබුණාම මේක ගානට මහන්න පුළුවන් මෙහෙම තියලා මෙහෙම මහන්න ඕනේ මෙතන ටිකක් ඉතුරු වෙන්න තියලා මෙහෙම මහන්න මෙතනට අනිත් පැත්තත් ඒ විදිහටම තමයි මහ ගන්න ඕනේ බලන්න මේ මං අල්පනිත ගෑවුවා ඊට පස්සේ මෙතන නම් මේ ටික අඟල් භාගෙට හිටින්න මහන්න අනිත් පැත්තත් ඒ වගේමයි එතකොට මේ ෂිප් එක ළඟටම මහන්න එපා චුට්ටක් ඉඩ තියලා මෙතනට වගේ ඉඩ තියලා මහන්න බලන්න මේ විදිහට මෙහුවා මේ සිප්පර් එක ළඟටම මම මහලා නැහැ මේ පැත්තේ ඒ විදිහමයි ඊට පස්සේ මේ කොටසේ මේ රෙදි කොටසේ මැද්ද තමයි මම මේ ලකුණු කරලා තියෙන්නේ ඊට පස්සේ අපි අනිස් සිප්පර් එකේ කොටස සිප්පර් එකේ මැද ලකුණු කරලා හොඳ පැත්ත සිප්පර් එකේ හොඳ පැත්තයි රෙදි කොටසේ හොඳ පැත්තයි මෙහෙම තියලා මෙහෙම මහගෙන යන්න ඕනේ වටේටම මම ඉස්සලා අල්පිනිති රඳවලා පෙන්නන්නම් බලන්න මෙන්න මේ විදිහට අපි ෂිපර් එක තියලා මෙහෙම වටේට මහගෙන යන්න ඕනේ. එතකොට මෙතන මේ මුල්ල ගන්නකොට පොඩ්ඩක් ෂිපර් එක ළඟින් පොඩි කට් මාක් එකක් දාන්න මේ මුල්ල තියෙන තැන ඊට පස්සේ ඉදිකට හරවලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ හරියට මහන්න මෙතන අඟලක් විතර ඉතුරු කරලා වටේටම මහල අවුට්ලයින් එකක් යොදන්න. එතකොට මේක හොඳ පැත්ත හරවලා මේ දෙ මෙහෙම තියාගන්න. තියලා ෂිප හෙඩ් එක දාන්න එකක් මේ විදිහට දාන්න. මේ පැත්තට මෙහෙම දාන්න අනික අනිත් පැත්තට දාගන්න ඕනේ. මෙතන තියලා මේ පැත්තට වැටෙන දාන්න. මේම සිප්පර් එක තියෙන්නේ සිප්පර් එක දැම්මට පස්සේ දෙපැත්තට මේම අරින්න පුළුවන්. ඊට පස්සේ නැවත මේක කන පිට පැත්ත හරවලා මෙන්න මේ සිප්පර් එකේ කෙළවර වල දෙක සම්බන්ධ කරලා හරියට මහ ගන්න ඕනේ. බලන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මෙතන ඉඳන් අඟල් භාගෙට හිටින්න අපි ඉස්සල වගේම මේ ටික මුට්ටු කරනවා අනෙක් පැත්තත් ඒ වගේම මෙහෙම තියෙන්නේ මේ ටික sorry මේ ටික මෙහෙම මෙහුමක් ගන්නවා තවම මේකට කාඩ්බෝඩ් කොටස් දෙකක් කපා ගත්තා අඟල් 11ක් සහ 11ක් පළල කාඩ්බෝඩ් කොටස් දෙකයි ඊට පස්සේ 11 හමාරක් උස අඟල් 22ක් දිග කාඩ්බෝඩ් කොටස් 3යි. ඊට පස්සේ මම මේ කොටස් අලව ගන්න තිබුණ මගේ පරණ බෙඩ් කර්ටන් එකකින් මේ වගේ කොටසක් අරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙහෙම තියලා අලව ගන්න ග්ලූ ස්ටික් එක ආධාරයෙන් අලව ගන්නත් පුළුවන් නැත්නම් සාමාන්‍ය ෆැබ්‍රික් පේන්ට් වලින් සමා වෙන ෆැබ්‍රික් ග්ලූ වලින් මේක අලව ගන්නත් පුළුවන් කොටස් පහක් තියෙනවා මේ කොටස් පහම ඒ විදිහට අලව ගන්න
අපි මේ කපාගත්ත එක කොටස තියන්න මේකේ ඇතුළට මේ විදිහට තියන්න. පස්සේ හරස් අතර කපපු දිග කොටස් දෙක මේ විදිහට තියන්න. ඊට පස්සේ මේ පොඩි කොටස් දෙක දෙපැත්තෙන් තියන්න. මේ පැත්තටයි මේ පැත්තටයි. අනිත් කොටස මේ පැත්තට තියන්න. මම මේක තියලා ඉවර වෙලා පෙන්නන්නම්. බලන්න මේ විදිහට ගොඩක්ම ලස්සනයි. ඉතින් මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මේ ලස්සනට ගොඩක්ම ලස්සනයි. මේ යට හරිය හොඳ හයියට තියෙනවා. ඉතින් මේක දැන් අපිට ගොඩක් ප්‍රයෝජනවලට ගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඒත් එක්කම දුවා දරුවන්ගේ රෙදි වෙන වෙනම පැක් කරලා තියන්න මේ වගේ බෑග් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ගමනක් බිමනක් යනකොටත් අපිට මේ වගේ බෑග් එකක් බොක්ස් එකක් විදිහට හදලා සාරි දාන්න පුළුවන්. ෂර්ට් ඕනම ඇඳුමක් දාගෙන අපිට මේක ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක්. ඉතින් අද ඔයාලට මම හිතනවා මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ කාලේ හැටියට ඉතින් උත්සාහ කරලා බලන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒත් එක්කම යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මෙවැනි පාඩමකින් අපි හමු වෙමු. ආයුබෝවන්. Thank you.